අයිබෝවන් හැමෝටම ඉතින් අද සැප්තැම්බර් මාසේ 19 වෙනිදා ඊය දවසේදී ඔගොල්ලෝ මගේ ලයිව් එක බැලුවනම් ඊය දවසේදී අපි කතා කරේ කොහොමද මේ ලෙබනනයේ තියෙන පේජස් පුපුරන්න ගත්තේ හිස්බුල්ලා සතුව තියෙන පේජස් පුපුරන්න ගත්තේ කියන එක ගැන සෑහෙන දිග ඒවගේම ඉන්ෆර්මේෂනල් වීඩියෝ එකක් කරා. ඔගොල්ලෝ ඒක බැලුවේ නැත්තම් ඒ වීඩියෝ එක බලන්න. මොකද අද කතාව පොඩ්ඩක් විතර ඊයේ කතාවට සම්බන්ධයි. පොඩ්ඩක් විතර නෙමේ, ඇත්තටම ගොඩක්ම සම්බන්ධයි. ඉතින් හරි, එහෙනම් වෙලාව ගන්න නැතුව අපි කෙලින්ම අපේ පළවෙනි මාතෘකාව කතා කරන්න ගමු. ඒ තමයි ලෙබනනයේට ඊළඟට මොකක්ද වුනේ. ඊයේ දවසේදී පේජස් පුපුරන්න ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? ඒ කියන්නේ අඟහරුවද තමයි ඒ වැඩේ වුනේ. බදාද වෙද්දි තමයි පුපුරන්න ගත්තේ ඒගොල්ලන්ගේ අනිත් කමියුනිකේෂන් ඉක්විප්මන්ට් එක. ඒ තමයි වෝකිටෝකීස්. දැන් අඟහරුවද මේ සිද්ධිය වුණාට පස්සේ මේ පේජස් අලුතෙන් ගත්ත පේජස් මාස කිහිපයකට ඉස්සර වෙලා, ඉතින් මේ සිද්ධියත් එක්ක හිස්බුල්ලාට සිද්ධ වුණා ඒගොල්ලන්ගේ පේජස් ටික අයින් කරලා දාන්න. මොකද ඒක ත්‍රෙඩ් එකක්, ඒක පුපුරන්න අරගෙන ගොඩක් ප්‍රශ්න වුණා. විශේෂයෙන්ම 10 දෙනෙක් විතර ප්‍රමාණයක් ජීවිතක්ෂයටපත් වුණා. ඒ වගේම මේ ප්‍රහාරය සංවිධානය කරලා තියෙන්නේ පේජ් එක පුපුරන්න කලින් හැබැයි මැසේජ් එකක් එනවා වගේ sannivedanayak කරන. ඒ කියන්නේ ෆෝන් එකක වගේ ගත්තොත් ෆෝන් එක නිකන් රින් වෙනවා වගේ වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ අරන් බලනවා මොකද්ද මේ ඇවිල්ලා තියෙන මැසේජ් එක කියලා. ඒක බල බලිද්දිම මේක පුපුරනවා. ඉතින් ඒක නිසා අතටත්, ඒ වගේම මුහුණටත්, ඒ වගේම ওই පේජ් එක දාගෙන ඉන්නවා නම් අලිසමක සාක්කුව වගේ, ඉතින් හඳ දෙයක් නැහැ නේ මොකද වෙන්නේ කියලා, ඒ වගේ තැනක පුපුරනොත්. ඉතින් ඒක නිසා විශාල වශයෙන් ආබාධිත තත්ත්වයට පත් වෙන විදිහට මේ හිස්බොල්ලා සංවිධානයේ ත්‍රස්තවාදීන්ට මේක ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ අයින් කරා. ආයේ රිස්ක් එකක් ගන්නෙ නැහැ. ඒගොල්ලෝ හිතුවා හරි මේක ප්‍රශ්නයක් නැහැ, අපි පරණ අපේ තියෙනවා වොකිටෝකිස්, අපි වොකිටෝකිස් පාවිච්චි කරන්න ගන්නවා කියලා. මොකද වුනේ? බලද්දි මේ වොකිටෝකිස් උත් පුපුරන්න ගත්ත ඊයේ දවස වෙද්දි. ඉතින් ඕක තමයි විශේෂ වශයෙන්ම උනේ. තැනින් තැන ලෙබනනේ මේ විදිහට වොකිටෝකිස් පුපුරන්න ගත්ත. මේකෙත් වගකීම ඊශ්‍රායලේ බාර අරගෙන නැහැ. හැබැයි ඉතින් හිතා ගන්න පුළුවන් කවුද පිටිපස්සේ ඉන්නේ කියලා. ඒ කතාව ගැන තමයි අද කතා කරන්න යන්නේ මුලින්. ඉතින් මේක ෆියුනරල් එකක පේජස් පුපුරලා ජීවිතක්ෂයට පත්වෙච්ච පිරිසකගේ ෆියුනරල් එකක මේ වොකිටෝකි එක පිපුරලා තිබුණා. ඉතින් ඒකේ වීඩියෝස්, ඒ දේවල් අන්තර්ජාලයේ තිබුණා, ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. මොකද්ද මේ වොකිටෝකිස්? හැමෝම දන්නවා මං හිතන්නේ පේජස් වලට වඩා මොනවද වොකිටෝකිස් කියන්නේ කියලා. කමියුනිකේෂන් කරන්න භාවිතා කරන්න පුළුවන් උපකරණයක්, රේඩියෝ තරංග භාවිතා කරලා. ඉතින් මේ සංනිවේදන සඳහා යොදාගන්න මේ උපකරණය ICOM කියන සමාගමකින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ICV82 කියන මාදිලිය තමයි ඔවුන් භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ පේජ් එකක් ගත්තම සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් විතර බරකින් යුතු පොඩි උපකරණයක්. හැබැයි මේ වොකිටෝකි එකක් ගත්තොත් වොකිටෝ එක සාමාන්‍යයෙන් බර වගේම ප්‍රමාණයනුත් පේජ් එක වගේ 3-4 ගුණයක් වගේ ලොකු. ඒ වගේම මේකේ බර ග්‍රෑම් 400ක් විතර වෙනවා. ඒ කියන්නේ 4 ගුණයක් විතර බරයි. ඉතින් මේ වොකිටෝකිස් මේගොල්ලෝ භාවිතා කරන්න අරගෙන තියෙන්නේ, මේ වොකිටෝකිස් ළඟදි ගත්තුව නෙමෙයි, මේවා ටිකක් පරණ කාලේ වොකිටෝකිස් ටිකක්. පේජස් හදපු කම්පැනි එක කියලා තිබුණා ඒගොල්ලෝ නෙමෙයි, ඒ කියන්නේ තායිවාන කම්පැනි කියලා තිබුණා. ඒගොල්ලෝ මේකට සම්බන්ධයක් උනේ නැහැ මේ ඇනෝම බාර දෙන්න. මේක කරේ හංගේරියාවල තියෙන කම්පැනි එකක්, බුඩාපෙස්ට් වල තියෙන කම්පැනි එකක්. ඒකේ නම BAC Consulting කියන කම්පැනි එක. එතකොට ඒ කම්පැනියත් අද වෙද්දි කියලා තියෙනවා මේ අපිත් මේකට ඉන්ටර්මීඩියට්ල විදියට, එහෙම නැත්නම් අතරමැදියන් විදියට තමයි සම්බන්ධ උනේ. මේක චීනෙන් හදලා තමයි එව්වේ කියලා. ඉතින් දැන් බලාගෙන යද්දි මේක කොහෙන් ආවද මොකක්ද කියලා හිතාගන්න බෑ. මේක අර සප්ලයි චේන් එක කොයි හරි තැනක මේ ඊශ්‍රායලයේ විසින්, ඊශ්‍රායලි උත්තු සේවයේ විසින් මනාව සැලසුම් කරලා මේ වැඩේ කරලා තියෙනවා. මේ කාටවත් හිතාගන්න සැක හිතාගන්න බැරි වෙන විදිහට කියලා තමයි පේන්න තියෙන්නේ. හැබැයි තව ඉස්සරහට විවිධ කරුණු එකතු වෙයි මේ වார்த்தාවලට. හැබැයි කොහොමත් ඉතින් බුද්ධ්‍යංශයකින් මේ වගේ මෙහෙයුමක් කරන්නේ හොයාගන්න පුළුවන් වෙන්නේ නෙමෙයිනේ. හරි, කොහොම හරි ඉතින් මේ හංගේරියාවේ තියෙන මේ බුඩාපෙස්ට් වල මේ කම්පැනි එකේ, එහෙම නැත්නම් BAC Consultant කියන කම්පැනි එකේ ඔෆිස් එක තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. නිකන් නිවසක, ඒ නිවසේ මුකුත් වෙන්නේ නැහැ, කවුරුත් එනවා යනවා කියලා ඒ අවටින්න මිනිස්සු දැකලත් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ කතා කිහිපයක් මේ නිවස ගැනත් තියෙනවා. ටිකක් සැකයක් තියෙනවා මේ වගේ නිවසක්, මේ වගේ ඔෆිස් එකක් විදිහට භාවිතා කරයිද කියලා.
ඉතින් කොහොම හරි දැන් මේ දේ ඔය විදිහට බුද්ධ්‍යංශ විසින් මේ මෙහෙයුම දියත් කරලා තියෙන මේ BAC කන්සල්ටින් කියන කම්පැනි එකකින් අතරමැදියන් විදිහට හිටපු ඇනෝමක්නේ. දැන් ඊයේ දවසේදී මේ පුපුරලා තියෙන වෝකි ටෝකීස් ගත්තොත් ඒ වෝකි ටෝකීස් නිෂ්පාදනය කරලා තියෙන මේ අයිකොම් කියන සමාගම, මේ අයිකොම් කියන සමාගම මට මෙතන මතක විදිහට මේක ජපනිස් කම්පැනි එක, මේ මේ සමාගමෙන් මේ මාදලිය මේ වෙනකොට නිෂ්පාදනය කරන්නේ නැහැ. මේ අයිකොම් වෙබ්සයිට් එකේ දාලා තිබුණු නිවුස් එක තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් ඒකට අනුව ඒගොල්ලෝ කියන විදිහට මේ මාදිලිය මේ වෙනකොට ඒගොල්ලෝ භාවිත නිෂ්පාදනය කරන්නේ නැහැ. මේක අවුරුදු 10කට විතර කලින් තමයි මේ නිෂ්පාදනය නවත්තලා තියෙන්නේ. 2014 ඔක්තෝබර් මාසයේදී තමයි මේක නවත්තලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඉතින් එතකොට දැන් අපිට ඊළඟට එන ප්‍රශ්න තමයි පේජ් එක නම් ඇනෝම ගේද්දි ඒ අතරමැදදී කොයි හරි මේ වැඩේ කරලා තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. හැබැයි මේ පේජ් වෝකි ටෝකීස් මේ වෙනකොටත් තිබිලා තියෙන හිස්බොල්ලා සංවිධානයේ සතුව, ඒ එහෙම තිබුණු වෝකි ටෝකීස් එහෙම තිබුණු උපකරණ කොහොමද මෙහෙම පුපුරන්න යන්නේ? විශේෂයෙන්ම වෙනසක් නැහැ උපක්‍රමේ. ඊයේ දවසේදි කියලා තිබු ඊයේ දවසේදි ගොඩක් වාර්තා තිබුණා මේක මේ සයිබර් ඇටෑක් එකක් ඒ වගේ කියලා. නෑ එහෙම දෙයක් නෙමෙයි ඇත්තටම වෙලා තියෙන්නේ, පුපුරන ද්‍රව්‍ය මේ උපකරණ ඇතුළට ඇතුළු කරලා. ඉතින් ඒ වගේම විදිහක් තමයි මේ අයිකොම් වෝකි ටෝකීස් වලටත් භාවිතා කරලා තියෙන්නේ. පුපුරන ද්‍රව්‍ය ඇතුළු කරලා ඒව පුපුරවා හැරලා තමයි මේ මෙහෙම දියත් කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම දැන් පේජ් එක ගත්තොත් පේජ් එකේ බරත් එක ග්‍රෑම් 100ට 100ක බරක් එක්කනේ තියෙන්නේ. එතකොට ඒ ග්‍රෑම් 100ට හරියන්න මේගොල්ලෝ සැක පහල කරනවා පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 2ක 3ක වගේ ප්‍රමාණයක් තමයි භාවිතා කරලා තියෙන්නේ කියලා මේ මෙහෙයුම සඳහා. හැබැයි මේ උපකරණයේ බරත් එක්ක වෝකි ටෝකීකේ ග්‍රෑම් 400ක පමණ බරත් එක්ක සමහර වෙලාවට ඊට වඩා වැඩි පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක් මේ මේ උපකරණේ අඩංගු වෙලා තියෙන්නත් ඇති. ඉතින් ඔය දේවල් ඔක්කොම වාර්තා වෙන්නේ නැහැ, මේ ඔක්කොම අනුමාන කිරීම විතරයි. ඉතින් කොහොම හරි ඔය වගේ දෙයක් වෙන්න ඇති කියලා හැමෝම හිතනවා. ඉතින් නිවුස් එක ගත්තොත් ඔය ඕක තමයි නිවුස් එක. එතනින් එහාට අපි කතා කරමු හිස්බුල්ලා සංවිධානයේට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. පේජර්ස් ප්‍රශ්නේ ඊළඟට වෝකිටෝකී ප්‍රශ්නයත් එක්කම මොකද වෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම ඊයේ දවසේදීත් මම සඳහන් කරපු දෙයක් තමයි මෙතනදී මේ මේ තුවාල වෙන එක, එහෙම නැත්නම් ත්‍රස්තවාදීන් මිය යන එක නෙමෙයි ප්‍රධාන ඉලක්කය වෙන්නේ මේ වගේ ප්‍රහාරයකදී. මේ වගේ ප්‍රහාරයකදී විශේෂයෙන්ම මේ සතුරාව මානසික වශයෙන් දුර්වල කරන්න, එහෙම නැත්නම් මේ සතුරාගිට තියෙන සහය නැති කරන්න, ඒ වගේ විවිධ උපක්‍රම භාවිතා කිරීම සඳහා තමයි මේ වගේ මෙහෙයුමක් දියත් කරන්නේ. නැතුව ත්‍රස්තවාදීන්ව ඝාතනය කරන්නවත්, එහෙම නැත්නම් ඔවුන්ව තුවාල කරලා අඩපණ කරන්නවත් මේ මෙහෙයුමෙන් ලැබෙන දායකත්වය ඉතාම අඩුයි. හැබැයි එතනින් එහාට කියොත් අර මානසිකව ඒ කරන පීඩනේ, ඒ එල්ල කරන පීඩනේ ඉතාමත් වැඩි. මොකද හේතුවක් විදිහට ගත්තොත් අද දවසේදී ආපු වාර්තාත් එක්ක කියවුනේ ලෙබනනේ ඇතුළේ දැන් සාමාන්‍ය ජනතාව ඉන්නෙත් බයෙන්. මොකද මොකක් පුපුරයිද දන්නේ නැහැ. දැන් පේජස් පිපුරුවා, ඊළඟට වෝකි ටෝකීස් පිපුරුවා, තාම මොබයිල් ෆෝන් පිපුරුවා කියලා දැන් අහන්න හම්බුන්නේ. හැබැයි මං හිතනවා මේ වෙනකොට ලෙබනනේ ජනතාව මොබයිල් ෆෝන් එකක්වත් අල්ලන්නේ නැතුව ඇති. ඒවා සමහරලාට ඕෆ් කරලා වෙනම තැනක තියලත් ඇති බය නිසා. මොකද අපි දන්නේ නැහැ මොකේ මොනවා තියෙයිද, මොන වගේ උපක්‍රමයක් ඊළඟට භාවිතා කරයිද. අන්න ඒ ප්‍රශ්නේ නිසා ත්‍රස්තවාදීන් විතරක් නෙමෙයි ඇතම ගත්තොත් සාමාන්‍ය ජනතාව අතරත් මේ ප්‍රශ්නය දැන් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තව සමහර තැන්වල කියලා දෙන එක එක උපකරණත් පුපුරනවා කියලා. ඉතින් ඒව සමහර වෙලාවට අර ලංකාවේ ඔය ගෑස් සිලින්ඩර්ස් පිපුරන ඉතින් ඒ වගේ සමහර වෙන දේවල් වෙන්න ඇති. දැන් මේවත් ඒකට ඈඳගෙන සමහර වාර්තා වෙනවා. හැබැයි කොහොම හරි මෙතනදි තින් හිතා ගන්න තියෙන දේ තමයි ඔගොල්ලොනත් නිකන් හිතලා බලන්න, අපිට මේ වගේ දෙයක් වුණොත් අපිත් බය වෙනවා මේ වගේ උපකරණ භාවිතා කරන්න. අන්න ඒක සාමාන්‍ය ජනතාවට තියෙනවා නම් ත්‍රස්තවාදීන්ට කොච්චර තියෙන්නේ නැද්ද? මේ ත්‍රස්තවාදීන්ට ආයුධ සපයන්නේ ඉරානයෙන් තමයි. හැබැයි මෙතනදි හිස්බොල්ලා සංවිධානය, මොකද ඔවුන් සටන් කරන්නේ හිස්බොල්ලා සංවිධානයට එකතු වෙලානේ. එතකොට මේ හිස්බොල්ලා සංවිධානය විසින් ලබා දෙන උපකරණ වලින් මේ වගේ දේවල් වෙනවා නම් මේ සංවිධානය ගැන තියෙන විශ්වාසය මොකද්ද වෙන්නේ? ඔයා මේ වගේ සංවිධානයක් වෙනුවෙන් සටන් කරන්නේ මැරෙන්න බලාගෙන. ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ උපකරණද අපිට හම්බ වෙන්නේ? එහෙමනම් මේ සංවිධානය පාලනය කරන නායකයෝ ගැන ඔවුන්ට තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?
අන්න ඔය වගේ ඇතුළාන්තයේ වුණත් විශාල වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න මෙන්න මේ වගේ පොඩි දේවල් ඇති. ඉතින් විශේෂයෙන්ම ඊශ්‍රායලයේ පැත්තෙන් ගත්තොත් අර නිකන් සද්ද නැතුව ඉඳලා හොඳම ගේම් එකක් හොඳම මෙහෙයුමක් දියත් කරලා තියෙන වැඩක් තමයි අපිට නිකන් පේන්න තියෙන්නේ. ඉතින් මේකට තව හේතුවකුත් තියෙනවා. ඒ තමයි මේ හසන් නසරල්ලා කියන ත්‍රස්තවාදී නායකයා, හෙස්බොල්ලා සංවිධානයේ නායකයා, ඔහු ගොඩක් වෙලාවට හදාගෙන ගිය ඉමේජ් එකක් තමයි 2003 කාලේ වගේ ඉඳලම මේ ලෙබනන් ඊශ්‍රායල් වෝ එක කාලේ ඉඳලම වගේ මේ හෙස්බොල්ලා කියන්නේ ලෙබනනේ ආරක්ෂා කරන්න ඉන්න සංවිධානය. අපි තමයි ලෙබනනය, ඒ කියන්නේ හෙස්බොල්ලා සංවිධානය තමයි ලෙබනනේ ආරක්ෂා කරන්නේ ඊශ්‍රායල් හමුදාවෙන්, නැත්තම් ඊශ්‍රායල් වරුන්ගෙන්. එතකොට මේ ඊශ්‍රායලයේ හමුදාව කියන්නේ ටිකක් වීක් හමුදාවක්. අපිත් එක්ක බලපුවම, හෙස්බොල්ලාත් එක්ක බලපුවම ඊශ්‍රායලය කියන්නේ දුර්වල හමුදාවක්. අන්න ඔය ඉමේජ් එක තමයි දිගින් දිගටම නසරල්ලා කිය කිය හිටපු දේ. ඉතින් මේ ළඟදිත් ඔහු කරපු ප්‍රකාශ තියෙනවා මේ ඊශ්‍රායල් හමුදාව එච්චර ස්ට්‍රෝං හමුදාවක් නෙමෙයි කියන දේ. ඒක දිගින් දිගටම මොහු කියාගෙන ආපු දෙයක්. ඉතින් දැන් මේ ප්‍රහාරත් එක්ක විශේෂයෙන්ම අගෝස්තු මාසේ 25 වෙනිදා අර හෙස්බොල්ලා සංවිධානය විසින් ලොකු ප්‍රහාරයක් එල්ල කරද්දී ඊශ්‍රායලයට, ඊශ්‍රායලයකට ප්‍රතිප්‍රහාර දක්වලා ඒ ප්‍රහාරය අඩපණ කරා කියලා තමයි ඊශ්‍රායලයේ පැත්තෙන් කිව්වේ. හැබැයි ඊට පස්සේ අනිත් දවසේම නසරල්ලා මාධ්‍ය ප්‍රකාශ කරමින් කියා සිටියේ, නෑ ඊශ්‍රායල කියන්නේ බොරු, ඔය මොනවා කිව්වත් අපේ ප්‍රහාරය ඉතාමත් සාර්ථකයි, ඊශ්‍රායලට අපි පාඩමක් ඉගැන්නුවා, අපි එතනදී එතනත් හිස්බුල්ලා සංවිධානය උඩින් තියලා හිස්බුල්ලා සංවිධානය ඉතාම සාර්ථක විදිහට තමයි ඔහු අර ඉමේජ් එක ප්‍රොජෙක්ට් කරේ. ඉතින් ඔන්න ඔය විදිහට තියෙද්දි මෙන්න මේ වගේ ප්‍රහාරයක් එල්ල වෙද්දි විශේෂයෙන්ම බේරුට් අගනුවර හිටපු මේ සංවිධානයේ දෙවෙනියව ඝාතනය කරා. ඉතින් ඒක වහගන්න මේගොල්ලෝ ඊශ්‍රායලයේ වීක්, ඊශ්‍රායලයේ දුර්වලයි, අරකයි මේකයි කිව්වා. හරි, ඒක පැත්තෙන් තියමුකෝ. ඊට පස්සේ මොකද වුනේ? මේ වගේ ඉතා විශාල ප්‍රහාරයක්. ඇත්තටම මේ ප්‍රහාරය විශාලයි කියලා කියන්නේ මේ හිස්බොල්ලා සංවිධානයේ අභ්‍යන්තරයට ගිහිල්ලා මේ කරුණු දැනගෙන ඔත්තු මොසඩ් ඔත්තු සේවය විසින් මේක කරපු එක. නැතුව මේ ප්‍රහාරයෙන් කොච්චර ත්‍රස්තවාදීන් පිරිසක් මිය ගියාද නැද්ද කියන එක නෙමෙයි. ඒක තමයි මේ ප්‍රහාරයේ තියෙන දක්ෂකම. මේ ප්‍රහාරෙන් ලොකු ඩැමේජ් එකක් කරලා තියෙනවා පේනවට වඩා. මොකද රට ඇතුලේ තමන්ගේ සංවිධානය ඇතුළුනත් මේ සංවිධානයේ නායකයෝ කෙරෙහි දැන් යම් කිසි සැකයක් ඇතිවේගෙන එනවා. සැකයක් කියන්නේ මොවුන්ට පුළුවන්ද මේ වැඩේ කරන්න? මීට වඩා ඊශ්‍රායල් හමුදාව දක්ෂයි නේද? මෙයා කියන්නේ බොරු නේද? ඒ වගේ දේවල් මිනිසුන්ට හිතෙනවා. ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් ඊශ්‍රායල් හමුදාව ඉතාම හොඳ දක්ෂ මෙහෙයුමක් කරලා තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් මේ දේත් එක්කම දැන් pages වල ප්‍රශ්නෙත් එක්කම නසරල්ලා ප්‍රමුඛ හිස්බුල්ලා සංවිධානය කිව්වේ මේකට අපි දඬුවම් කරනවා ඊශ්‍රායලයට කියලා. ඉතින් දැන් මේ වෝකි ටෝකිත් එක්ක ඊළඟට ඒක තවත් වැඩි වෙන්න අවස්ථාවකට තමයි යන්න තියෙන්නේ. ඒත් එක්කම ඊශ්‍රායලයට තෝණකමක් තියෙනවා කියලා පේනවා මේ ලෙබනනයට ප්‍රහාර එල්ල කරන්න, ලෙබනනත් එක්ක යුද්ධයකට යන්න. මොකද බෙන්ජමින් නෙතන්‍යාහු දැන් ගාසා තීරය ඉවරයක් කරගෙන එනවා. එතන දැන් යුද්ධය ටිකක් අඩුයි. ඒකමම ඊට පස්සේ වෙස්ට් බැංක් පැත්තෙත් ඔපරේෂන්ස් පටන් ගත්තා. දැන් ඒ පැත්තත් ටිකක් ඕකේ වේගන වගේ ඇති. මේක දැන් නවත්තන්න බෑනේ. මොකද මේක නැවැත්තුව සමහර අය බෙන්ජමින් නෙතන්‍යාහුගේ පැවැත්මටත් ඒක තර්ජනයක් වෙන්න පුළුවන් රට ඇතුලේ. යුද්ධය තියෙනකන් තමයි ඔහුගේත් අගමැති විදිහට ඔහුගේ ආණ්ඩුව ඔය දේවල් පවත්වාගෙන යන්නේ. ඉතින් මේ හේතුව නිසා වෙන්න පුළුවන් ඊළඟට තවත් යුද්ධයකට ඇඳෙන්න මේ හෙස්බොල්ලත් එක්ක ලෙබනනේ. එතකොට මේක තවත් අර හිඟන්නගේ තුවාලය වගේ යන එකක්. ඉතින් ඇමරිකාව උනත් කියලා තිබුණා මේක මෙහෙම කරන්න බෑ, මේක ඉවරයක් තියෙන්න ඕනේ කියන කතාව. ඉතින් විශාල පීඩනයක් ගොඩක් වෙලාවට එල්ල වෙයි ඊශ්‍රායලයට. ඉතින් කොහොම හරි දැන් මේ දෙගොල්ලොම එකිනෙකාට විරුද්ධව මේ විදියට එක්කෙනෙක් එකක් කරනවා, ඊට පස්සේ ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා, ওই වගේ මේ දිගටම යන එකක්. ඉතින් මේක හරියන්නේ නැහැ. මේකට අනිවාර්යයෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍යම වෙනවා. නිකම් මිනිස්සු මැරෙන එක සහ අනිත් ප්‍රශ්න ඇති වෙන එක විතරයි වෙන්නේ. ඉතින් අපි බලමු ඉතිරියේදී මොනවද වෙන්නේ කියන එක ගැන.